රණවිරු තරු නවදනාත සිය විනිශ්චය ලබා දුන් 160 ක විනිශ්චය ලබා දුන් ඒ විද්වත් විනිශ්චය මණ්ඩල හඳුනා ගන්නටයි මේ සූදානම් ප්‍රථමයෙන්ම ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනි මහත්මයා ඒ වගේම විනිශ්චය මණ්ඩලයේ එකම කාන්තා නියෝජනය විශාරද චම්පා කල්හාරි මැතිණියනි ඒ වගේම සංගීත විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා इस नम गौरव आराधना करना विशारद एड्वर्ड जयकोडी महात्म्याट एन रणवीर रियल स्टार वेदिकावट एम तीरनात्मक विनिश्चय मेवन मीट मे खबरे अतुलात्मन अविद्वत विनिश्चय मंडले सीएट हेटक विनिश्चयात प्रेक्षक ओबे सीएट हतलिहक विनिश्चयात तुलिन රණවිරුතරු නවදන අතරින් ප්‍රථම විරුතරු තුනට ආරාධනා කරන්නයි ඒ ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්‍රල් සුජිත් සිරි සෝමරත්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර නිලධාරී සාරංග දයාක්‍රශාන්ත ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්‍රල් රත්නසිරි උඩුවිල ऐसे नाम ओब तिदना तमय अद देवन खंडाय में रणवीर तरु नवदनातरीन सतमेन्म दुलस्तनागे वटेटयान रणवीर तरु सायदनागे सामाजिक लयस्तोट अतुलत्वन्ने कौरुंदै किया दनगन मुलिम मा कैमति पियासर निलधारी सारंग दयाकुशांत महात्म्या विसलुम वेन्न ओब इतामत दिग गमनक රණවිරු රියල් ස්ටාර් වේදිකාවේ ආවා මෙතනින් එහාට දොළොස් දෙනාගේ කණ්ඩායම ඒ කියන්නේ ඔබ තවත් අලුත් අභියෝගයකට මුහුණ දිය යුතුයි එම කණ්ඩායමේ සමාජිකත්වය ලැබුණොත් මෙතෙක් කලක් කණ්ඩායම් දෙකක් හැටියටයි ඔබ සටන් වැදුනේ නමුත් දොළොස් දෙනාගේ කණ්ඩායම තුල මෙතෙක් මෙම රණවිරු රියල් ස්ටාර් වේදිකාවේ හමු නොවු දක්ෂින් කණ්ඩායමක් සමග ඔබට සටන් වදිනට සිදු වේවි. කොහොමද සූදානම්? ඉදිරි තරඟවලදීත් පුළුවන් හැකි ශක්තිය යොදවලා ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙනුවෙන් සාර්ථක ගමනක් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මා කැමැති ඔබ දෙදෙනාට විනිශ්චය තීරණ ලබා දෙන්නට කලින්
විද්වත් විනිශ්චය මණ්ඩලය වෙත යොමු වන්නට මුලින්ම ප්‍රවීණ රංගදර ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි අද මොවුන් සිය විනිශ්චයන් ලබා ගන්නා ඒ තීරණාත්මක දිනය ඔබට ඇති යමක් පවසන්න මීට පෙර මේ වේදිකාවේ අපි දැක්කේ ආදුනික ශිල්පීන් ඔවුන්ට අපි ආදුනික කියන නම භාවිත කරන්න පුළුවන් හැබැයි මින් එහාට දැන් මේ අවසාන වටේට සහභාගී වෙන්නේ අවසාන වටේට සුදුසුකම් ලබන්නේ ආදුනික ශිල්පීන් නොවේ ඔවුන් නවක ශිල්පීන් ආදුනිකයාගේ සිට නවකයා දක්වා ගොඩනැගෙන්න සැහැණ කාලයක් ගත වෙනවා මේ පහුගිය කාලයේ පුරාම ඔවුන් ලැබූ අත්දැකීම් ඔවුන්ගේ පුහුණුව ඔවුන්ට ලැබිච්ච ප්‍රතිචාර ලැබිච්ච උපදෙස් ඒ සියල්ල ඔවුන්ගේ පරිවාස කාලයයි ඒ පරිවාස කාලය තුල ඒ පුහුණුව ඒ උපදෙස් බොහොම නිහතමානීව හොඳින් මේවා අඟට ග්‍රහණය කරගත්තා නම් ඔවුන්ට ආදුනිකත්වයෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙනවා ආදුනිකත්වයෙන් මිදිච්ච ශිල්පියා නවකයා ඔහු තමයි ඊළඟට ප්‍රවීණයා බවට පත්වන්නේ ඒ නිසා දැන් මේ අද ඉන්නේ ආදුනිකත්ව අග නවක මුල ආදුනිකත්වයේ කෙරවලේ නවක භවයේ ආරම්භය වුණු සිටින්නේ ඒ නිසා අපි විනිශ්චය කරුවන් ලෙසත් ප්‍රේක්ෂකයින් රසවතුන් ලෙසත් මෙතනින් එහාට මේ අයගේ හැකියාවන් දෙස බලන්නේ මෙතෙක් කල බලපු ස්වරූපෙන් නොවේ ඒ නිසා දැන් තරගකරුවන්ට විශාල වගකීමක් තිබෙනවා Taman පිළිබඳව විශාල වගකීමක් තිබෙනවා මේ තරගයේ තියෙන බරසාරකම ඔවුන්ට හොඳින් දැනෙන්නට ඕනේ ඒ නිසා ඔවුන් නිවැරදිව පුහුණු වෙන්නට ඕනේ සමහර දෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් අපිනම් හරි අපිට නම් පුළුවන් කියලා එහෙම හිතාගෙන ඉන්නවා නම් ඒක ඔවුන්ට ලොකු අවාසියක් ඒ නිසා හැමෝම බොහෝම සාමාන්‍ය ලෙස තමන්ගේ සත්‍ය තත්වය හොඳින් තේරුම් අරගෙන ඒ වර්ධනය කර ගැනීම සඳහා පුරුදු පුහුණු වීම වල හොඳින් නියලුනොත් මේ කාලය තුල මම හිතනවා මේ නවකයින් පිරිසට ප්‍රවීණත්වයේ සඳහා ගොඩනැගෙන්නට අවශ්‍ය කරන තාරකා වර්ම ලබා ගන්න පහසු වෙයි කියලා මම ඔවුන්ට ඒ තාරකා වර්ම සඳහා ඉත සිතින් සුබ පතන්නෙක් විශාල දෙද්වත් ජයකොඩි මහත්මයාණෙනි දැන් ඉදිරියට යන මාවත ඊටාම අර ඉස්සර තියෙනෝනේ ගමහරහා දිවීම බාධක දිවීම බාධක දුවනකොට නොඑක් බාධක ඉවත ළමින් තමයි ජයග්‍රහණය කරා දුවන්න සිද්ධ වෙන්නේ දැන් මේ ඊළඟ වැඩසටහනේ සිට අර ජැක්සන් ඇන්තනි මහත්තයා කිව්වා වගේ 12 දෙනා එකතු වෙන වටේදී නවකයන් විදිහට පිවිසෙන වටේදී ඒවා තම තමන්ම සුද්ධ කරගන්න ඕනේ මට හිතෙනවා දැන් මින් ඉදිරියට තෝරා ගන්න ගීතය ගැන අපි හිතමු සරලව කියනවා නම් ගීතයක් තෝරා ගැනීමේදී 7-8 වතාවක්ම හිතන්න වෙනවා මේක මට පුළුවන්ද මේක ගැයීමෙන් මට සාධාරණයක් වෙයිද මට අසාධාරණයක් වෙයිද කියලා 7-8 වතාව වෙනදට වඩා හිතන්න වෙනවා හිතලා ඒක හොඳින් ප්‍රගුණ කරලා විශේෂයෙන් උච්චාරණය ගැන වචන උච්චාරණය නිවැරදි ස්වරයේ ගැයීම මේක ප්‍රාසංගිකව ඉදිරිපත් කිරීම මේ සියලු දේම කල්පනා කළොත් හැබැයි අසීරු වෙන්නේ නැහැ මේ ගමන ඉදිරියට යන්න හැකි වෙනවා මම සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා හොඳ හෙට දිනයක් උදා වේවා කියලා බොහොමත්ම ස්තුතියි කෝප්‍ර සුජිත් සිරිසෝමරත්න මහත්මයා රළු බොරළු ඉවත් කරගෙන කටු පඳුරු අයින් කරගෙන ඔබ සෑහෙන දුරක් රණවිරු රියල් ස්ටාර් වේදිකාවේ ආවා ඔබ අපි නිකමට හිතමු අද ඔබට එම ආ ගමනට සමු දෙන්නට සිදු වේවි කියා ඔබට දැනෙන හැඟීම කුමක්ද ඇත්තෙම එයාට උදව් වුණා කියලා මම කොහෙත් කනගාටුවට පත් වෙන්නේ නැහැ මොකද එක හා සමාන මුලින් ගත්තොත් සෑහෙන සහෝදර පිරිසක් එක්ක එකට ගායනා කරලා මේ මාස ගණනාවක් තුලදී මේ වගේ අති දක්ෂයින් 24 දිනක් අතරට ඇවිල්ලා දැන් මේ අවසාන 13 දින අතරටත් ඇවිල්ලා මෙතන නික්මුණා කියලා කොහෙත්ම මගේ හිතේ අමනාපයක් කනසල්ලක් සිද්ධ වෙන්නේ නැහැ මොකද
ඇත්තටම මට වැඩි තරුණ ජවයන් ටිකක් තමයි මේ ඉන්නේ ඇත්තටම ඔවුන්ගේ දස්කම් ඉදිරියට බලන්න ලැබීම ගැන මම සතුටු වෙනවා මම නැති වුණාට මෙත් එක්ක එකට අත්වල බැඳගෙන එකට කාලා බීලා මෙතෙක් දුරට පැමිණීම ගැන මම බොහොම සතුටු වෙනවා තාමත් ඒ තීරණය අප දන්නේ නැහැ මම අද ප්‍රථමයෙන්ම විනිශ්චයන් දෙක ලබා දෙන්නේ කෝපරල් සුජිත් සිරි සෝමරත්න චාත් පියාසල් නිලධාරී සාරංග දයාකෘෂාන්තට මෙම විරුතරු දෙක අතුරින් දොළොස් දෙනාගේ කණ්ඩායමේ සමාජිකත්වයට උරුමකම් කියන්නේ කවුද සුජිත් සිරි සෝමරත්න මහත්මයා ඔබ රණවිරුවන් දොළොස් දෙනාගේ කණ්ඩායමට සුදුසුකම් ලබනවා මම රණවිරු රියල් ස්ටාර් වේදිකාවේ ඉතාමත් කැපී පෙනෙන චරිතයක් බවට ජනප්‍රිය චරිතයක් බවට තරුවක් බවට මෙයා ගමන අතරතුරදී පත් වුණා. ඒ ගමන ඉතාමත් ඈත සිට දැකපු එක් විනිශ්චකාරියක් අපත් සමග සිටිනවා. අද දිනේදී මෙතෙක් ඔබ දැකපු ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව අදහසක් ප්‍රකාශ කරන්න.